මේ වාඩුවක් ලැබුණු සැනින් අපි හැමෝම කැමතිනේ කොහේ හරි ඇවිදින්න. ඉතින් අද මම කියන්න යන්නේ ඩොලර් 20,000කට රටවල 18ක සංචාරය කරන්න පුළුවන් ආරුම පුදුම බස් රථ සේවාවක් ගැන. ඒකත් අපේ අසල්වාසී රට ඉන්දියාවෙන් වාර්තා වුණු සිද්ධියක්. ඉතින් එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා එන්නකෝ. ඕවර්ලෑන්ඩ් සමාගම විසින් 2021 මේ මාස ආරම්භ වීමට නියමිත මෙය ලෙහෙසි පසු ගමනක් නම් නෙමේ. එක දිගටම දින 70ක ගමනක්. රටවල් 18ක් කරහා යන ගමනක්. 70ක්ම 2000. කොහොම වුණත් දින 70ක් එක දිගට යන්න පුළුවන් වන ආකාරයේ සියලුම පහසුකම් මේ තුල අන්තර්ගතයි. ඒ නිසා මේ සාමාන්‍ය බසයකට වඩා සුකොකොබෝකි කෝච්චියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් රට ඉන්නේ බස් එකේමද කියලා. නෑ, බස් රිය තුල Wi-Fi පහසුකම් ඇතුළු සියලුම දේ අන්තර්ගත වුණත් හැම රාත්‍රියක්ම සුපෝක බෝගි හෝටල් වල ගත කරන්නට මගින්ට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ හැම රාත්‍රියකම බස් රථේ Taman පසුගෙන රටේ අදාළ නගරේ තරුපහේ හෝටලයක නතර කරනවලු. ඉතින් ටිකට් එකක මිල එක අයකට ඩොලර් 20,000ක් කියලා බස් රථ සමාගම පවසන්නේ. නවාතැන් පහසුකම් ආදී සලකා බලනකොට මේ කොහොමත් අසාධාරණ නැති බව වුන් කියනවා. මෙම අති සුකොකොබෝගී බස් සේවාවේ අයිති ඉන්දියානුවන් දෙදෙනෙක් සතු. සංජය මාදන් සහ තුෂාර් අග්‍රවාල් ඒ ඉන්දියානුවන් දෙදෙනයි. මංගල ගමන සඳහා වුන් දැනටම 20 දිනකට අවස්ථාව ලබා දෙන්නට සූදානම් වෙලා ඉන්නවා කියලා කියනවා. බස් ගමන පටන් ගන්නේ ඉන්දියාවේ නව දිල්ලි නුවරින්. ඉන්පසු මේ මියන්මාරයේ තායිලන්තයේ ලාඕසේ හරහත් එතනින් චීනයට සහ මධ්‍යම ආසියාවටත් ගොස් යුරෝපයට පිවිසෙනවා කියලයි කියන්නේ. චීනය පසුකරන විට මගින්ට චෙංගු පළාතේදී පැන්ඩාවුන් මුණ ගැසෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ, චීන මහ ප්‍රාකාරයේ ඇවිදින්නත් අවස්ථාව දෙන බව ඔවුන් කියනවා. ඊටත් අමතරව මාගෝ ගුහා බලන්න යන්නත් ගෝබි කාන්තාරය බලන්න යන්නටත් මගින්ට පුළුවන්ලු. බස් රිය සේදමාවත දිගේ ගොස් කර්කිස්ථානය, උස්බෙකිස්ථානය, කසකස්ථානය හරහත් යනවලු. රුසියාවේදී වෝල්ගා නදිය බලන්න වගේම කැස්පියන් මුහුදේ නෞකාවකට නගින්නත් අවස්ථාව ලබා දෙන බව කියන. අවසානයේදී යුරෝපයට ගිය විට ලැට්වියාව, ලිතුවේනියාව සහ පොලන්තයට, ජර්මනි, ෆ්‍රැන්ක්ෆර්ට් නුවරට, ඉතනින් බෙල්ජියමටත් ඔවුන්ට ගමන් කරන්න පුළුවන්. බස් රියේ ගමන දින 68ක් කියලා කියන්නේ. ඒ වුණාට ඉතිරි දින දෙක ඕන් බලන්ඩේ සිටින ආරම්භන්න එක්කගෙන යනවලු. ඉතින් ඩොලර් 20,000කට මේ හැම දෙයක්ම ලබා දෙන එක ගැන සෑහෙන වටිනාකමක් ඔබටත් හිතෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනකම් ගිහින් ඉන්නම්.